සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කධං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි දැන් මේ පින්වත් හැම දිනාම ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව පිම්පල අදහන නුවණින් යුක්තව තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ඝටිත ශ්‍රී සද්ධර්මයෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීම සඳහායි මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ. මේ ජීවිතේ සුවපත් කරගන්න, පරලොව ජීවිතේ සුවපත් කරගන්න, සසර දුක නිමා කරගන්න, සසර දුක්ගිනි නිමා කරගන්න අපට තියෙන එකම පිහිට තමයි, රැකවරණේ තමයි ලෝතුරු ධර්මය. ධර්මයෙන් තොරව මෙලව සැනසීමක්, පරලොව සැනසීමක් සාංසාරික වශයෙන්, මෙලොව වශයෙන්, පරමාර්ථ වශයෙන් සැනසීමක් ජීවිතයට ළඟා කරගන්නට බැහැ මේ ධර්මය නැතුව. එනිසා ධර්මය කියන එක ඉතාමත්ම වටිනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි. අන්නේ ධර්මයේ තමයි අපි ධර්මයේ හැටියට ශ්‍රවණය කරන්නේ, ධර්මයේ හැටියට ධර්ම දානය වශයෙන් ලෝකයාට අහන්න සලස්වන්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇසීමෙන් තමයි, කන වැටීමෙන් තමයි, ශ්‍රවණය කිරීමෙන් තමයි කෙනෙකුගේ සසර දුක නිමාවටපත් වෙන්න හේතු වෙන්නේ. ලෝකේ විවිධාකාර විෂයන් තියෙනවා. විවිධ ශාස්ත්‍ර තියෙනවා. ඒව ශ්‍රවණය කළාට, ඒව අධ්‍යයනය කළාට, ඒ විෂය පිළිබඳ පරතරයට ගියාට ආත්ම විමුක්තියක්, දුකින් නිදහස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය යම් කිසි කෙනෙක් දැන ඉගෙනගෙන ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපලා තමා තුළින් ඒ සත්‍ය සොයාගත්තොත්, සත්‍ය දැකගත්තොත් එයාගේ සංසාර දුක නිමාවටපත් වෙනවා. එනිසා ලෝතුරු ධර්මය ශ්‍රවණය කිරීම ඉතාමත් ශ්‍රේෂ්ඨයි. ඒ ධර්මය ලෝකයාට අහන්න සැලැස්වීම උතුම් පින්කමක්, ශ්‍රේෂ්ඨ පින්කමක්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මය අහනකොට මනා සිහිනුවනින් ඒ දහම අහන්ට ඕන. ආවට ගියාට ඒ දහම ඇසීමෙන් තේරුමක් නැහැ. හිතාමතා බොහොම ඕනකමින් අවධානය යොමු කරමින් හිත යොදලා ඒ ධර්මය අහන්ට ඕන. හිත යොදාගෙන, හිත යොමු කරගෙන අන්න එහෙම අහනකොට ඒ ධර්මය මානසිකාර කරන්ට ඕන, මෙනෙහි කරන්ට ඕන, චින්තනය කරන්ට ඕන. ඒ අහනකොට චින්තනය කරන්ට ඕන, හිතන්ට ඕන ඒ ගැන. ඒ වගේම නුවණින් එහි අර්ථය විමර්ශනය කරන්ට ඕන, විචාරයට ලක් කරන්ට ඕන. ඒ නිසා විචාර බුද්ධියකින් තොරව කොච්චර බණ ඇහුවත් තේරුමක් නැහැ. යමක් අහනවා නම් විචාරය, විමර්ශනය, චින්තනය අනිවාර්යයෙන්ම එතන යෙදෙන්න ඕන. අන්න එතකොට තමයි ඒකේ අර්ථ අවබෝධයටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා විමර්ශන බුද්ධියට බුදුරජාන් වහන්සේ දුන්න වචනේ තමයි යෝනිසෝ මනසිකාරය.
යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කරනවා කියලා කියන්නේ හේතුඵල විදියට බලන එක. හේතුඵල විදියට මේ ලෝකේ අපේ මේ ආයතන හය නැමැති ජීවිතය තුළ ගොඩනැගෙන සෑම දෙයක්ම පටිච්ච සමුප්පන්නමයි ගොඩනැගෙන්නේ. මේ භෞතික ලෝකෙත් එහෙමයි, ආධ්‍යාත්මීය ලෝකෙත් එහෙමයි, මේ විශ්වයේ තියෙන සෑම දෙයකටම තියෙන පොදු සිද්ධාන්තයක් තමයි, මූලධර්මයක් තමයි හේතුඵල න්‍යාය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ අවබෝධ කොට වදාළ ධර්මය හේතුඵල ධහම, පටිච්ච සමුප්පන්න ධර්මය. එතකොට නුවණින් විමසනවා කියලා කියන්නේ මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය විමසා බලන එක. දැන් ඇහැ ගත්තොත් ඇහි පටිච්ච සමුප්පන්න ස්වභාවය මොකක්ද? කන ගත්තොත් නාසය, දිව, කය, මනස, විඳීම, හඳුනා ගැනීම, විඥානේ, සිත, කය, මේ සෑම දෙයකම පටිච්ච සමුප්පන්න ස්වභාවය හේතුඵල විදියට සකස් වෙන හැටි, ගොඩ නැගෙන හැටි, ඒ හේතු නැති වෙනකොට ඒව කඩාගෙන වැටෙනව, බිඳෙන හැටි, අවසන් වෙලා යන හැටි, අන්න එහෙම විමර්ශන බුද්ධියෙන් ඒ විමසා බැලීමට කියන යෝනිසෝ මානසිකාරය කියලා. එතකොට එහෙම විමසා බලනකොට එයාගේ මනස අන්තවලින් ද්වි ස්වභාවයෙන් මිදෙනවා. ඇත නැත අන්ත දෙකෙන් මිදෙනවා. එහෙම නැත්නම් අතීත අනාගත කියන ওই කාලත්‍රයෙන් මනස මිදෙන අවධියකටපත් වෙනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අකාලික ධර්මය. එතකොට යෝනිසෝ මනසිකාරය තරං වටිනා වෙන එකදු දහමක් බුදු වැසටත් පේන්නේ නෑ කියන. ඒ තරං වටිනව ධර්මය නුවණින් විමසීම කියන එක. විචාරයට ලක් කිරීම, විමර්ශනය. එනිසා ඔබ හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්න, මනසිකාර කරන්න, ඒ ඇහෙන දේ එකපාරට බාරගන්නෙත් නැතුව, ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව නුවණින් විමසීම විතරක් කරන්න. එතකොට නුවණින් විමසීම පමණයි ඔබ කළ යුතු දේ. ඒක පිළිගැනීම ප්‍රතික්ෂේපයේ අන්තිමට තියෙනවා. එතකොට ඒකේ සත්‍ය අසත්‍ය භාවය තමන් නුවණින් විමසා බලන. එතකොට නුවණින් විමසමින් ධර්මය අහන්ට නට්ටිකත්වහ ධම්මං සුනාති කියන්නේ ඒකයි. ඉතින් අද ධර්මානුශාසනාව සඳහා අපි බලාපොරොත්තු වෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාවක්. ඒ ශුන්්‍යත පටිසංයුක්ත දේශනාව තමයි අපි ශ්‍රවණය කරන්නේ. චතුරාර්ය සත්‍ය ධහම. වෙන ධහමක් ඇහුවයි කියලා ඕගොල්ලන්ට ධර්මයක් ඇහෙන්නෙත් නැහැ. මේක ධර්ම දානයක් වෙන්නෙත් නැහැ. එනිසා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයටම අයත් ධර්මයක් තමයි ඔබ ශ්‍රවණය කරන්න ඕනේ. ඒ වගේම මේ ධහම තමයි අපි ඔබ ලෝකයාට දානය කරන්න ඕනේ, දේශනා කරන්න, දේශනා කරවන්න ඕනේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයට අයත් දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සූත්‍ර පිටකේ ওই මජ්ඣිම නිකායේ උපරිපන්නාසකේ සඳහන් වෙලා තියෙන ඉතා වටිනා සූත්‍රයක් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඉතාමත්ම වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රයේ දේශනා කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කජංගලා කියලා නියංගමක් තියෙනවා. ඒ කජංගලා කියන නියංගමේ මුකේලු කියන වනයේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කරනකොට වැඩ සිටියේ. ඉතින් මෙතන වැඩ ඉන්නකොට, මේ වනයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට උත්තර කියලා මානවකෙක්, පාරාසාරිය කියන බ්‍රාහ්මණයේ ගෝලෙක් තමයි මේ උත්තර කියලා කියන්නේ. ඒ උත්තර කියන මානවකයා භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සතුටු සාමිචියේදී එකත්පසක ඉඳගත්තා. එකත්පසක ඉඳගත්තහම බුදුරජාණන් වහන්සේ මේ උත්තර මානවකයෙන් අහනෝ, උත්තර පාරාසරිය කියන මේ බ්‍රාහ්මණයා කොහොමද ඔබට මේ ඉන්ද්‍රිය භාවනාව ගැන උගන්වුවේ?
ඉන්ද්‍රිය භාවනා ගැන කොහොමද කියලා දෙන්නේ කියලා. ඒක බුදුරජාන් වහන්සේ තමයි ප්‍රශ්න කළේ. ඒ අවස්ථාවේදී මේ උත්තර කියන මානවකයා බුදුරජාන් වහන්සේට දේශනා කරන අපට මෙහෙමයි උගන්වලා තියෙන්නේ. ඇස සංවර කරනකොට රූප නොබලා ඉන්නවා. එතකොට මේ ඇස සංවර වෙනවා. සද්ද අසන් නැතුව ඉන්නවා. සද්ද නොවසා සිටීමෙන් කන සංවර වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය භාවනාව පාරාසරිය බ්‍රාහ්මණය උගන්වන්නේ. ඒතර භාගතුන් වහන්සේ දේශනා කරන උත්තර මානවකය ඒ විදිහට මේ ඉන්ද්‍රිය භාවනාව කරනවා නම් ඉන්ද්‍රිය සංවරයේ යෙදෙනවා නම් ওই ඇස් පේන්නේ නැති අය ඉන්නවා. අන්ධයන් ඉන්නවා. එතකොට ඒ අයට රූප පේන්නෙම නැහැ. ඒ රූප නොබලා ඇස සංවර කරනවා නම් එහෙනම් අන්ධයන්ට තමයි හොඳට ඉන්ද්‍රිය භාවනාව වැඩෙන්නේ. ඒ වගේම කන් ඇහෙන්නේ නැති අය ඉන්නවා. ඒ කන් ඇහෙන්නේ නැති අයට ශබ්ද ඇහෙන්නේ නැහැ. එහෙනම් ඒ අයට තමයි ඉන්ද්‍රිය භාවනාව හොඳටම වැඩෙන්නේ. ඉන්ද්‍රිය දියුණු වෙන්නේ. ඉතින් එහෙම කිව්වහම මේ උත්තර කියන මානවකයා නිශ්ශබ්ද වුණා. ඒකට උත්තරයක් නැති වුණා. ඒ වගේම බිම බලාගත්තා. මංකු භවිස මකු භාවයටපත් වුණා කියලා කියන හිත ඇකුළුණා කියලා කියන. උත්තර නැති වුණා කියලා කියන. නිශ්ශබ්ද වුණා කියන. ඉතින් ආන්නේ අවස්ථාවේදී දැන් මේ ප්‍රශ්නේ ඇහුවහම අරයට ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව ලොකු ගැටලුවක් ඇති වුණා. මොකද ඇහැ රූප නොබලා මේ ඇහැ සංවර කරනවා නම් ශබ්දහන් නැතුව කනේ සංවරයේ කන සංවර කරනවා නම් අන්ධයන් බිහිරන් තමයි ඉන්ද්‍රිය සංවරය කරන්නේ. ඒ කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේ එහෙම සංවර කරනවා නම් අන්ධයන් බිහිරන් තමයි හොඳට ඉන්ද්‍රිය සංවරය කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේක වැරදි කියලා වැරදි මතයක් ඒ සංකල්පයේ අදහස වැරදි කියන එක ඔප්පු කරා. ඉතින් ආන්නේ අවස්ථාවේදී එතන හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ආරාධනා කළා. උන්වහන්සේ ආරාධනා කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භාගතුන් වහන්සේ ඔබ වහන්සේට මේ අවස්ථාවේදී අපට ඉන්ද්‍රිය භාවනාව ගැන උගන්වන්න. ඉන්ද්‍රිය භාවනාව ගැන දේශනා කරන්න. ඉන්ද්‍රිය භාවනාව ගැන දේශනා කරන සේක්වා කියලා භාගතුන් වහන්සේට ආරාධනා කළා. ඉතින් ආන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එහෙනම් ආනන්දය මනාකොට අහන්න, මනාකොට ශ්‍රවණය කරන්න. මේ ඉන්ද්‍රිය භාවනාව ගැන භාගතුන් වහන්සේ දේශනා කරනවා කියලා භාගතුන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න පටන් ගත්තා. එතකොට පසුබිමේ උනේ නිධානයේ උනේ අර උත්තර මානවකයාත් එක්ක වෙච්ච කතාව තමයි මේ ප්‍රශ්න කිරීම මත තමයි මේ ඉන්ද්‍රිය භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ආරම්භ කළේ. එතකොට මේ අවස්ථාවේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. ඉන්ද්‍රිය භාවනාවේදී මේ ඇහෙන් රූප දැකලා මනාප අමනාප මනාප අමනාප කියන මෙන්න මේ ස්වභාවයන් මනෝභාවයන් අපේ මනසේ ගොඩනැගෙනවා. මේ රූප දැක්කහම ශබ්ද ඇසුවහම මනාප අමනාප මනාප අමනාප කියන ධර්මතා හැම නැත්නම් ඇලීම ගැටීම කියන එක එහෙම නැත්නම් කැමැත්ත අකමැත්ත කියන දේ ගොඩනැගෙනවා. අභිජ්ජා දෝමනස්ස කියන මේ පාපී ලාමක අකුසල ධර්මයන් විතරකයන් අපේ මනසේ හැගොඩ නැගෙනවා. ගන්ධ සුවඳ දැක්ක බැලුවාම මනාප අමනාප කියන දේ ගොඩ නැගෙනවා. එතකොට රස බැලුවාම මේ රසයේ කෙරෙහි මනාපය අමනාපය ගොඩ නැගෙනවා. පහස බැලුවාම පහස කෙරෙහි මනාපය අමනාපය ගොඩ නැගෙනවා. ඇලීම ගැටීම. මනසට අරමුණක් ගොඩ ආවහම ඒ මනසට එන අරමුණ කෙරෙහි ඇලීම ගැටීම කියන මේ ධර්මතා ගොඩ නැගෙනවා. එතකොට අන්නේ ඇලීම ගැටීම එහෙම නැත්නම් අභිජ්ජා දෝමනස්ස මනාප අමනාප කැමැත්ත අකමැත්ත මේ දෙකෙන් සිද්ධවන්නේ මොකද? මේ ඉන්ද්‍රියන් අසංවර වෙනවා. දිට්ඨ ධම්ම වශයෙන්ම දුකටපත් වෙනවා. මෙලවදීම මේ මොහොතේම දුකටපත් වෙනවා.
දැන් අපට අත්දැකීම් තියෙනවා අපේ ජීවිතේ. යම් යම් අරමුණු ඔස්සේ මනාප ස්වභාවය ඇතිලා චිතට පීඩණයටපත් වෙන හැටි. අමනාපකම් ඇති වෙනවා, ගැටීම් ඇති වෙනවා හිතේ. එතකොට ditta dhamma වශයෙන්ම ඇලෙන ගැටෙන තැන්වල අපි මානසිකව දුකටපත් වෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවය මනසේ ගොඩනගෙනවා නම් ඒ ඉන්ද්‍රිය භාවනාව නෙවෙයි. ඉන්ද්‍රිය අසංවරයයි. ඒ ඉන්ද්‍රිය අසංවරය නිසා මෙලවදීම කායිකවත් මානසිකවත් දුකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ජීවත් වෙලා ඉන්න කාලෙදීම මෙලවදීම මේ මොහොතේම යම් ඥාන දර්ශනයකට අවදි වෙලා සත්‍ය අවබෝධයකටපත් වෙලා මේ මොහොතේම දුකින් මිදෙන්න කියලා දෙන ධර්මයක්. පරලොවට තියෙන එකක් නෙවෙයි. අපි දුකින් අද අපි මේ විදියට බණ අහලා ප්‍රතිපත්ති පුරලා අපි දුකින් මිදෙන්නේ මරණයෙන් පස්සේ. එහෙම එකක් නෙවෙයි. අපි දුකින් මිදෙන්නේ අද බණ අහලා අපි තව අවුරුදු 10ක් 15ක් ගියාට පස්සේ තමයි අපි දුකින් මිදෙන්නේ. එහෙම එකක් නෙවෙයි. මේ මොහොතේ බණ අහලා මේ මොහොතේ දුකින් මිදෙන්න කියලා දෙන ධර්මයක්. අන්න ඒක තමයි බුදු දහම. ඒ කල් නොයවා විපාක දෙන දහමක්. ඔබට බුදු බණ ඇහුනා නම් මේ මොහොතේ ඔබේ දහම ඇහුනා නම් මේ මොහොතේම ඔබේ දුක නැති වෙන්න ඕන. අන්න එහෙම මේ මොහොතේම දුකින් මිදෙන්න මඟ කියා දෙන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ දහම සාන්දෘෂ්ටිකයි. එතකොට බලන්න දැන් මේ මොහොතේම මනාප අමනාප කියන මේ ධර්මතා දෙක අකුසල ධර්මතා දෙක දුරු කරගෙන සිතේ උපේක්ෂාව ගොඩනගා ගන්න හැටි මේ ඉන්ද්‍රිය භාවනාවේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට මනාප අමනාප අවස්ථාවේදී මනාප අමනාප අවස්ථාවේදී හිතේ ඇලීම ගැටීම කියන අවස්ථාවේදී ආන්න ඒ අවස්ථාවේදී ඒකේන සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඔන්නෝක තමයි ධර්මය. මේ ගොඩ නැගින දහම මනසේ ගොඩ නැගිනේ අවස්ථාවේදී රූප දකින්න අවස්ථාව, සද්දහල, ගන්ධ සුවඳ, රස පහස, අරමුණු සිතට දැනෙන අවස්ථාවක මනාපයක් අමනාපයක් කියන මේ ඕලාරික ස්වභාවයේ මේ රළු ස්වභාවය, මේ ඇලෙන ගැටෙන ස්වභාවය, මේ මනසේ ඒ මනෝභාවය අවපති වෙච්ච අවස්ථාවක ඒ වෙලාවට තමන්ට තියෙන දර්ශනය තමයි ඥානය තමයි සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. ඔන්න ඔය ධර්ම දැක්ම තමයි තියෙන්නේ. ඔක විදර්ශනා ඥානයක්. විදර්ශනා නුවණක්, විදර්ශනා ධූරය. ඒ විදර්ශනා ඥානයෙන් ඒ ස්කන්ධයන් කෙරෙහි ඒ යථාර්ථයේ පිරිසිඳ දකිනකොට මනාපයේ දුරු වෙනවා, අමනාපයේ දුරු වෙනවා, විපස්සනා උපේක්ෂාව උපදිනවා. විපස්සනා උපේක්ෂාව. අන්නේ විපස්සනා උපේක්ෂාව ශාන්තයි ප්‍රණීතයි. ශාන්තයි ප්‍රණීතයි. එතකොට ඒ අවස්ථාවේදී මනසේ අර මනාපය අමනාපය නිසා යම්කිසි පීඩාවක්, වෙහෙසක්, දුකක්, වේදනාවක්, ශෝකයක්, පීඩනයක්, වෙහෙසක්, විඩාවක් තිබුණා නම් අර විදර්ශනා උපේක්ෂාව ගොඩනැගුණාම සම්පූර්ණයෙන්ම හිත විවේකයටපත් වෙනවා. අන්න ඒ විවේකයත් එක්ක මනසේ ශාන්ත බව, ප්‍රණීත බව, නිරාමිස සෝය අත්විඳින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට ඇත්ත දැකලා මනාපමනාප මේ මොහොතේම දුරු කරගෙන මේ මොහොතේම සැනසීම ජීවිතේ ගොඩනගා ගන්න මඟ පෙන්වන ධහමක් තමයි ලෝතුරු ධර්මය. ඒ ධර්මය සජීවී ධහමක්, ප්‍රායෝගික ධහමක්, මේ මොහොතේම ප්‍රතිඵල ලබන, ප්‍රතිඵල භුක්ති විඳින ධහමක් බුදුරජාන් වහන්සේගේ ධර්මය. එතකොට අපි සලකා බලමු ඒ මනාප අමනාප කියන ඒවා හිතේ හැදෙන්නේ කොහොමද? ඒ මනාපය අමනාපය කියන එක විදසුන් නුවණින් නැති වෙන්නේ කොහොමද? අන්න ඒ දෙක හඳුනා ගැනීම තුළින්, ඒ දහම ජීවිතයට ගලපා ගැනීම තුළින් ඔබේ ජීවිතය තුළ මනාපය අමනාපය ගොඩ නැගෙන හැටිත්, එය නැති කරගන්න හැටිත් තමන්ටම පුළුවන්කම තියෙනවා. අන්න ඒක හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එතකොට
ඒ දහම ප්‍රායෝගික වුණාට පස්සේ Tamanට ලොකු රැකවරණයක් පිහිටක් දිට්ඨ ධම්ම සුඛ විහරණයක් මෙලවදී මාධ්‍යාත්මික සුවයක් ඔබට ලබන්න පුළුවන්කම තියෙනවා ඒක ඉන්ද්‍රිය භාවනාව හැටියටයි බුදුරජාන් වහන්සේ මේ ආර්ය විනයෙහි ආර්ය ධර්මයේහි ඉන්ද්‍රිය භාවනාව හැටියටයි දේශනා කළේ. එතකොට මේ මනාපය කියන එක හිතේ හැදෙන්නේ පින්වත්නි දැන් අපි හිතමු ඇහැට රූපයක් දැක්කහම මනාපය කියන එක ගොඩනැගෙන්නේ සුබ නිමිත්තේ අයෝනිසෝ මානසිකාර්යය කියන හේතුව නිසා. ප්‍රිය වූ මනාපෝ ඉෂ්ට වූ කාන්ත වූ රූප තියෙන. ඒ රූපයේ කෙරෙහි අයෝනිසෝ මානසිකාර්යය නිසා තමයි මනාපය කියන එක ඇලීම කියන එක අභිජ්ජාව කියන එක ලෝභය කියන එක හිතේ හැටගන්නේ. අමනාපය කියන එක ගැටීම කියන එක අකමැත්ත කියන එක සිතේ වෛරය කියන එක සිතේ ගොඩ නැගෙන්නේ පටිග නිමිත්තෙහි අප්‍රිය අරමුණෙහි අයෝනිසෝ මානසිකාර්ය නිසා. එතකොට මනාපය අමනාපය කියන දෙකේ දෙකම ගොඩ නැගෙන්නේ අයෝනිසෝ මානසිකාර්යෙන්. නුනුවණින් කල්පනා කිරීමෙන්. එතකොට හිතේ මනාපය අමනාපය ගොඩ නැගෙන්නේ අර පටිග නිමිත්ත සුබ නිමිත්ත නිසා නෙවෙයි. සුබ නිමිත්තේ ඒ කියන්නේ ප්‍රියාරමුණේ වැරදි සහගත කල්පනාව නිසා තමයි මනාපය හැදෙන්නේ. අප්‍රිය අරමුණේ වැරදි සහගත කල්පනාව නිසා තමයි අමනාපය හැදෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ මානසිකාරේ දකින විදියේ දෝෂය. ඒ මානසිකාරේ මෙනෙහි කරන ආකාරයේ වරදින් තමයි මනාපය අමනාපය කියන එක හිතේ හැදෙන්නේ. අර බාහිර රූපයක් නිසා නෙවෙයි. බාහිර ශබ්දයක් නිසා නෙවෙයි. දැන් අපි හිතමු අපට දැනෙන මට්ටමින් ගොරෝසු මට්ටමකින් රළු මට්ටමකින් ගත්තොත් අපි හිතමු යම් කිසි කෙනෙක් පරුස වචනෙන් බනිනවා. රළු පරුස ගොරෝසු වචන වලින් බනිනවා. ඒව අහන් ඉන්න බෑ කාටවත්. එතකොට ඒ තරම් රළු වචනෙන් කෙනෙක් බනිනකොට අපට අමනාපයක් ඇති වෙන්නේ අර ශබ්දය නිසා ඒ පරුස වචන නිසා නෙවෙයි. ඒ වචන කෙරෙහි අපි දක්වන අයෝනිසෝ මානසිකාර්යය නිසා. එහෙනම් ඒ වචන වලින් තරහ යනව නම් අපි හිතමු බුදුරජාන් වහන්සේටත් ඒ වචන වලින් බැන්නොත් උන්වහන්සේටත් තරහ යන්න ඕන. රහතන් වහන්සේ නමකට බැන්නාම උන්වහන්සේටත් පරුස වචන ඇහෙනකොට තරහ යන්න ඕන. එහෙම යන්නේ. ඒතකොට වචනය නිසා නෙවෙයි, ශබ්දය නිසා නෙවෙයි තරහව යන්නේ. ඒ ශබ්දයේ කෙරෙහි තමන් දකින කෝණේ අනුව තමන් මනසිකාර කරන අනුව තමන් දකින විදිය අනුව තමන් මනසිකාර කරන විදිය අනුවයි තරහව ගොඩ නැගේ. සමහර ඒ શબ્දය අහලා කෙනෙකුට තරහ යන්නේ නැතුව තවත් කෙනෙකුට hina යන්න පුළුවන්. එතකොට කෙනෙකුට ඒ පරුස වචනය හුවාම කෙනෙකුට තරහ යනවා. තවත් කෙනෙක් ඒව අහලා hina වෙනවා. තවත් කෙනෙකුට ඒක ගානක් නැහැ. එතකොට එකම શબ્දය ඇහෙනකොට කෙනෙකුට තරහ යන්නත් කෙනෙකුට සිනහ වෙන්නත් කෙනෙකුට මධ්‍යස්ත වෙන්නත් ඒ ශබ්දේ බලපෑමෙන් නෙවෙයි. ඒ ශබ්දේ නෙවෙයි ගොඩ නැගුවේ මනෝභාවයේ මානසිකාර්යයයි. ආන්න එතකොට මානසිකාර්ය අයෝනිසෝ මානසිකාර්යෙන් තමයි මේ මනාපයත් අමනාපයත් මේ පාපී ලාමක අකුසල ධර්මයන් මනෝ ඇලීම ගැටීම මනසේ හදන්නේ ගොඩ නගන්නේ මේ මානසිකාර්යය. අයෝනිසෝ මානසිකාර්යය යෝනිසෝ මානසිකාරයේ තිබුණොත් ශබ්දය ප්‍රිය වේවා අප්‍රිය වේවා මධ්‍යස්ත වේවා මොනයම් හෝ ක්‍රමේ ආරම්මණයක් තිබුණත් ඒ අරමුණේ මනාපේ අමනාපේ දුරු වෙලා විදර්ශනා උපේක්ෂාවයි ඒ සිතේ උපදින්නේ. ඒ උපේක්ෂාව ප්‍රණීතයි සාන්තයි ප්‍රණීතයි. අන්නේ විදර්ශනා උපේක්ෂාව සිතේ ගොඩනගා ගන්නට ඕන මනාප අමනාප නොවෙන්න. මනාප භාවයක් අමනාප භාවයක් ඇලීමක් ගැටීමක් නොයන නූපදින විදියට සිතේ උපේක්ෂාව ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන විදර්ශනාවේ විපස්සනාවේ. අන්නේ විපස්සනා ඥානය අපේ ජීවිතය තුළ ගොඩනගා ගත්තොත් තමයි ditta ධම්ම වශයෙන්ම මෙලවදීම මේ මොහොතේම මනස සුවපත් භාවයට පත් වෙන්නේ. ඔන්න දුකින් මිදෙන මඟ. එතකොට අපට වැද අපි සොයා බලන්න ඕන ඒ විදර්ශනා ඥානයේ විපස්සනා නුවණ
අපි තුළ කොහොමද ගොඩ නැගින්නේ? ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයත් යෝනිසෝ මනසිකාරයත් කියන මේ ධර්මතා දෙක ආයතන හය නැමැති ජීවිතයේ තුල මේ සෑම ආරම්මණයක් තුලම යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන ධර්මතා දෙක තෝරගන්න ඕන. අන්න එහෙම තෝරගත්තොත් අපට පුළුවන්කම තියෙනවා මේ මනසේ උපදින ජනිත වෙන දුක නැති කරගෙන හිත සැපවත් කරගන්න. හිතේ සැනසීම ගොඩනගා ගන්න. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මනාපය ගොඩනැගෙන්නෙත් අයෝනිසෝ මනසිකාරයෙන්. අමනාපය ගොඩනැගෙන්නෙත් අයෝනිසෝ මනසිකාරයෙන්. මනාප මනාප දෙක ගොඩනැගෙන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. දැන් අපි ගත්තොත් ඇහැට රූපයක් පේන අවස්ථාවේදී ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන මේ තුන් දෙනාගේ එකතු වීම නිසා අපට ඇසේ ස්පර්ශයෙන් රූප විඳින හඳුනන බව ගොඩ නැගෙනවා. රූප සංඥාව ගොඩ නැගෙනවා. කන ශබ්දය සෝත විඥානය නිසා ශබ්ද සංඥාව ගොඩ නැගෙනවා. නාසයත් ගඳ සුවඳත් ගහන විඥානයත් නිසා ගන්ධ සංඥාව. ওই විදියට දිවත් රසයත් දිවා විඥානයත් නිසා රස සංඥාව. කයත් පහසත් කාය විඥානයත් නිසා පොට්ටබ්බ සංඥාව, එහෙම නැත්නම් ස්පර්ශ සංඥාව. ඒ වගේ මනසත් අරමුණුත් මනෝවිඤ්ඤාණයත් නිසා ධම්ම සංඥාව. ඔන්න ඔය මට්ටමකින් තමයි අපිට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙන්නේ. එතකොට නාම රූප ධර්මතා දෙක ස්කන්ධ ටික යෙදිලා තමයි අපිට දකින බව, ඇසෙන බව, දැනෙන බව, දැනගන්න බව කියන මේ ධර්මතා ටික අපේ මනසේ ජීවිතේ ගොඩ නැගෙන්නේ. එතකොට අපේ දුක හටගන්නේ ඔයි දකින අහන දැනෙන දැනගන්න ධර්මතාවත් එක්ක. එතකොට දකින අහන දැනෙන දැනගන්න ධර්මතාවලින් තොරව අපට කතා කරන්න දෙයක් නෑ ජීවිතේ. අපි යමක් අපි දන්නවනම්, අපි දැනුමක් තියෙනවනම්, යම් කිසි දෙයක් අපි ලෝකයේ පිළිබඳව හඳුනනවනම්, සංඥා කරගන්නවනම්, ඔයි දකින බවක් එක්ක ඇසෙන බවක් එක්ක දැනෙන බවක් එක්ක දැනගන්න බවක් ওই හතර තුල තමයි අපේ මුළු සමස්ත ජීවිතේම ගොඩ නැගිලා තියෙන්නේ. ඔయిత වැඩි එහා දෙයක් අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි නාම වශයෙන්, රූප වශයෙන්, ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, චතුරාරි සත්‍ය වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන්, චිත්තසයිසික රූප වශයෙන් මොනියම් හෝ දෙයක් කියනවනම්, ධර්මයේ හෝ අධර්මයේ හෝ මොනියම් හෝ දෙයක් ගොඩ නැගෙනවනම් ඒ හැම දෙයක්ම ඔය දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ධර්මතා සමගයි අපි හැම දෙයක්ම ඊදිලා තියෙන්නේ. එතකොට අපිට මේ විදර්ශනා ඥානය කියන එක අපි තුල ගොඩ නැගෙන්නේ මේ දිට්ඨ ධර්මතාවය සුත මුත විඤ්ඤාත කියන ධර්මතාවල ධර්මතා පිළිබඳව නුවණින් කල්පනා කිරීම තුලමත් තමයි මේ විදර්ශනා ධූරය අපට අවදි කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විදර්ශනා ධූරය අවදි වුණොත් තමයි මනාපමනාප දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දක්ෂතාවයේ, ඒ කුසලතාවයේ ජීවිතය තුළ ගොඩ නැගෙන්නේ විදර්ශනාව අවදි කරගත්තොත් පමණයි. විදර්ශනා ඥානයක් අවදි කරගන්නේ නැතුව මනාපය අමනාපය දුරු කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ විදර්ශනාව කියන එක හඳුනා ගැනීම, දැන ගැනීම, දැක ගැනීම තමයි අපට යෝනිසෝ මනසිකාරයට එන්න තියෙන ක්‍රමවේදය. දැන් බලමු ඇහැට රූපයක් පේනකොට ඒ පේන අවස්ථාවේ පින්වත්නි එක අවස්ථාවක්. ඒක පළමු අවස්ථාව කියලා ගන්න. ඇහැට යමක් පේන අවස්ථාව. දැන් ඔබට හාමුදුරු කෙනෙක් පේනවා. ඔබ හඳුනා ගන්න පේන අවස්ථාවක් තියෙනවා. එතකොට මේ පේන අවස්ථාව සහ ඒ රූපේ දැනගන්න අවස්ථාවක් තියෙනවා. සංඥා වෙන මට්ටමක් තියෙනවා. ඒ සංඥා වෙන මට්ටමේ දැනගන්න අවස්ථාවක් තියෙනවා. මෙන්න මෙහෙම අවස්ථා දෙකක් තියෙනවා. දැන් පේන අවස්ථාවේ ඔබට හාමුදුරුවරු හමු වෙන්නේ නැහැ. ඇහැට පේන අවස්ථාවේ ඔබට මේ හාමුදුරු කෙනෙක් දැන් මෙතන දැහැත් වට්ටියක් මේසයක් ඔබට පේන අවස්ථාවේ හමු වෙන්නේ නැහැ. එතකොට පේන්නේ මොකද්ද එතකොට? පේන්නේ පින්වත්නි සංඥාවක්. රූප සංඥාවයි වර්ණ සංඥාවයි ඔබට හමු වෙන්නේ.
ඒ වර්ණ සංඥා මට්ටමේ හාමුදුරුවරු මේසයක් දැහැත්වට්ටියක් එහෙම දෙයක් හමු වෙන්නේ නැහැ. හැබැයි පේනව හැඩයක් වර්ණයක් පේනවා. පේන මට්ටමේ දැහැත්වට්ටියක් හාමුදුරු කෙනෙක් මේසයක් හමු වෙන්නේ නැහැ. එතකොට මේ පේන මට්ටමේ ඔබට මේක දැහැත්වට්ටියක්ද මේක මේසයක්ද මේ හාමුදුරු කෙනෙක්ද කියලා ඔබ දැනගන්නකොට ඒ දැනගන්න මට්ටම වෙන එක වෙන තැන වෙන අවධියක්. මෙන්න මේ අවස්ථා දෙක පිළිබඳ ඔබ හොඳට හඳුනා ගන්න ඕන සංඥා කර ගන්න ඕන. ඔය දෙක ඒ කියන්නේ චිත්තරු වර්ණ රූප මට්ටමයි චිත්ත රූප මට්ටමයි කියන මේ අවස්ථා දෙක තෝර ගන්න ඕනේ. ඔය දෙක තෝර ගන්න නැතුව විදර්ශනාව අවදි වෙන්නේ නැහැ. ඔබට වර්ණ රූපයයි චිත්ත රූපයයි දෙක එකක් වුණොත් ඔබ ඝන සංඥාවෙන් වැහෙනව මනස. එතකොට ඔබට විදර්ශනාවක් හම් වෙන්නේ සත්වපුජ්‍යල සංකල්පය තුල බැස ගන්නව මනස. අර වර්ණ රූපයයි චිත්ත රූපයයි කියන මට්ටම් දෙක, ඒ කියන්නේ ඇසට රූප පේන වර්ණ රූප මට්ටම, ඒ රූපය හඳුනා ගන්නකොට චිත්ත රූප මට්ටම උපාදාය රූප මට්ටමයි කියන ඔය අදියර දෙක, ඔය අවස්ථා දෙක පිළිබඳව අවබෝධයක්, දැනුමක්, දැක්මක් තියෙන්න ඕන. එහෙම කෙනෙකුටයි විදර්ශනා ධූරේ අවදි වෙන්නේ. එහෙම නැතුව අපි විදර්ශනා ධූරේ අවදි වෙන්නේ නැහැ. දැන් අපි හිතමු මේ මේසේ කියලා අරමුණු කරලා මේ මේසේ පටවියාපෝ තේජෝ වායෝ නේද? මේ මේසේ දිරනව, ලෙඩ වෙනව, මැරෙනව නේද? මේසේ වර්ණ ගන්ධ රස ඕජා මේ සුද්දෂ්ටක තියෙනව නේද? මේක මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේසේ ගැන කල්පනා කරනවා. එහෙම මේසේ ගැන බාහිර රූපයක් දියා එහෙම විදර්ශනා බැලුවා කියලා, ඉපදෙනව මැරෙනව කියලා කල්පනා කරාට එහෙම විදර්ශනා ධූරයක්වත් මරණානුස්සතියක්වත් මොහෙම දෙයක් හම් වෙන්නේ නැහැ. අනිත්‍ය බැලුව වෙන්නේ නැහැ. දුක බැලුව වෙන්නේ නැහැ. අනාත්මය හමු වුණා නෙමෙයි, උපත මරණය හමු වුණා නෙමෙයි. එහෙම බැලුවයි කියලා ඔබට සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. ඇයි කැඩෙන්නේ නැහැ කියලා කියන්නේ? දැන් ඔබට මේසය හමු වෙන්නේ මනෝ රූප මට්ටමකින්. ඒ මනසේ පේන රූපය එළියේ තියෙන රූපයයි කියලා හිතාගත්තොත් එතනම දෘෂ්ටිගතයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තුල ඉඳගෙන අර එළියේ මේසය අනිත්‍යයි නේ, දුකයි නේද, අනාත්මයි නේද, ඒක ඉපදෙනව නේද, නැති වෙනව නේද, මරණයටපත් වෙනව නේද, ජරාවට යනව, ව්‍යාධියටපත් වෙනව, ඔහොම මානසිකාර කළා කියලා ඒක නිකන් හුදු මානසිකාරයක් විතරයි. ඒක නිකන් මානසිකාරයක් විතරයි. හැබැයි ඒකේ පිනක් රැස් වෙනවා. පින් රැස් වෙනවා, ඒක හරි. හැබැයි විදර්ශනා ධූරයවත් සක්කාය දෘෂ්ටියවත් දුරු වෙන්නේ නැහැ. අන්න ඒකයි තියෙන පටලැවිල්ල. එතකොට අපි නිවැරදි විදියට මේ සක්කාය දෘෂ්ටිය දුරු වෙන විදියට, විදර්ශනා ධූරය අවදි වෙන විදියට කොහොමද මෙතන බලන්නේ? අන්න එතකොට ඒ නිසා තමයි මම ඔබට කිව්වේ වර්ණ රූප මට්ටම සහ මනෝ රූප මට්ටම කියන දෙක වෙන් කරගන්න කියලා ඉස්සෙල්ලම. එහෙම නැත්නම් ධාතු රූපයයි උපාදාය රූපයයි වෙන් කරගන්න ඕන. වර්ණ ධාතු රූපය කියන්නේ මේ බාහිරේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු රූපය, නැත්නම් වර්ණ රූපය ඇහැට පේන වර්ණ රූපෙන්නේ වර්ණ රූප සංඥා මට්ටම. ඊට පස්සේ ඒ රූපය ගැන මනසින් හිතනකොට මනසට පේන්නේ වර්ණ රූපේ නෙවෙයි, උපාදාය රූපේ. දැන් මම මෙහෙම දැහැත් වට්ටිය දිහා බලනකොට මගේ වර්ණ සංඥාවක් තියෙන්නේ. දැන් මේ වර්ණ සංඥාව දැන් ඇස් දෙක පියාගත්තට පස්සෙත් මට පේනවා මේසුර දැහැත් වට්ටිය. හැබැයි මේසේ අර බාහිරේ තියෙන එක නෙමෙයි පේන්නේ. මනෝ රූපේ, මනසට පේන රූපයට කියන්නේ උපාදාය රූපේ. එතකොට මනසේ තියෙන රූපය මනෝ රූපයක්, චිත්ත රූපයක්. ඒ චිත්ත රූපේ දැහැත් වට්ටි නෑ, බුලත් නෑ. ඒ චිත්තරූප මට්ටමේ පටවි නෑ, ආපෝ නෑ, තේජෝ නෑ, වායෝ නෑ, දැහැත් වට්ටියක් නෑ. හැබැයි හිතට පේන යමක් තියෙනවා, මනෝ රූපයක්. ඒක චිත්තරූපයක්. හැබැයි චිත්තරූපේ මේ එළියේ තියෙන මේ පටවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච දැහැත් වට්ටිය නෙවෙයි. ඒතකොට එළියේ තියෙනවා මෙතන පටවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් සකස් වෙච්ච දැහැත් වට්ටිය. දැන් මනසට පේනකොට ඒ දැහැත්වත්ය, හිතට පේනකොට ඒ හිතට පේන දැහැත්වත්ය පඨවි ආපෝ තේජෝ වායුවෙන් හැදිච්ච එකක් නෙවෙයි. ඒකේ වර්ණ ගන්ධ රස ඕජා නැහැ.
ඒකේ බුලත් කොළ නැහැ. ඒකේ පටවි හම්බ වෙන්නේ ඒක මනෝ රූපයක්. ඒක චිත්ත රූපයක්. ඒක හිතට පේන එකක්. අන්න ඒ දෙක වෙන් කරලා හඳුනා ගන්න කියලායි මේ කියන්නේ. ඒ දෙක හඳුනන්නේ නැතුව විදර්ශනා ධූරයේ ගොඩන. දැන් ওই දෙක එකක් වුණොත් මේ හිතට පේන්නේත් මේසි තියෙන එක. ඇහැට පේන්නේත් මේසි තියෙන එක. දැන් එතකොට හිතට පේන්නේ එක තැනක්, ඇහැ මනසට පේන්නේ එක තැනක්, ඇහැට පේන්නේ තව තැනක්. එතකොට ඒ දෙකම එකක් වුණොත් එකට ගැට ගහලා ගත්තොත් එයා සක්කාය දෘෂ්ටිය. එතකොට මොකද වෙන්නේ? පේන තැන එකක්, හිතන්නේ වෙන තැනක්. බලන්න. අර යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ හිතන තැන පේන තැන වෙනම එකක් පේන්නේ. ඒ පේන දේ අර බාහිර දින දෙයි කියලා ගන්නවා. එතකොට තමන්ට දැන හමු වෙන තැන වෙන එකක්. නමුත් තමන් සංකල්පනා කරන්න වෙනම තැනක. අන්න එතකොට මෙතන පටලැවිල්ලක් වෙනවා. අන්න එතකොට මේ පටලැවිල්ල වෙන්නේ ධාතු රූපයයි උපාදාය රූපයයි දෙක වෙන් කරගන්න බැරි වුණා. එහෙම නැත්නම් ඇහැට පේන මට්ටම තමයි හිතටත් පේන්නේ. හිතට පේන එක තමයි ඇහැටත් පේන්නේ කියලා දෙක එකතු කරලා ගැට ගහලා ගත්ත ගමන් විදර්ශනා ධූරයක් නැහැ. සක්කාය දෘෂ්ටියේ ආත්ම සංකල්පයේ බැසගෙන තමයි අනිත්‍ය බලන්නේ. එතකොට එයා අනිත්‍යයි කියලා මෙනෙහි කරයි. මෙනෙහි කරනකොට නමුත් එයාගේ දෘෂ්ටිය කැඩෙන්නේ නැහැ. කෙලෙසේ ගෙවෙන්නේ නැහැ. අර මෙනෙහි කරන ඒ මත සමතේ තමයි වැඩෙන්නේ. විදර්ශනා වැඩෙන්නේ නැහැ. සමතේ වැඩෙන්නේ. දැන් එළියේ තියෙන දහත් වටේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඔබ මෙනෙහි කරොත් ඔබට විදර්ශනානේ වැඩෙන්නේ. සමතේ වැඩෙන්නේ. එතකොට අනිත්‍යයි කියලා දුකයි කියලා අනාත්මයි කියලා මෙනෙහි කරානේ ඒක විපස්සනාවනේ. එහෙම මෙනෙහි කරාට විපස්සනා වැඩෙන්නේ නැහැ. සමතේ වැඩෙන්නේ. එතකොට විදර්ශනා වැඩෙන්න නම් ඔබට ඇහැට පේන එක නෙවෙයි මනසට පේන්නේ කියලා බැලුවොත් ඔබ මන අභ්‍යන්තරයට හිතනමල මෙහෙට හිතනමල බැලුවොත් ඔබට මෙහෙන් දහත් වටි හමු වෙන්නේ නැතුව යන. අන්න දහත් වටියේ උපත මරණය හම්බ වෙනවා. ආනිපතු ඇතිවීම නැතිවීම ගොඩ නැගෙනවා. අන්න එතකොට තමයි ඔබට දහත් වටිය අතහැරෙන්නේ. අතහැරෙන්නේ එතකොට. එහෙම නැතුව අතහැරෙන්නේ දහත් වටි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේක ඇති වෙනව නැති වෙනව මරණයටපත් වෙනව කියලා එහෙම කොහොම හිතුවත් අතහරින්න බෑ. අතහැරෙන්න නම් හමු වෙන්නේ නැහැ කියලා ඔප්පු වෙන්න ඕන. Tamanta දහත් වටියක් බාහිරින් හමු වෙන්නේ නැහැ කියලා Tamanටම Taman ඔප්පු වෙන්න ඕන. තහවුරු වෙන්න ඕන. අවබෝධ වෙන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි ඔබට දහත් වටිය හිතින් අතහැරෙන්නේ. අන්න ඒක තමයි විදර්ශනා ධූරයේදී මූලිකවම තේරුම් ගන්න ඕන කාරණේ. දැන් අපි ශබ්දයක් ඇහුණොත්, ශබ්දයක් ඇහෙනකොට අපි හිතමු බල්ලෙක් බුරනවා. දැන් ඔබට බල්ලෙක් බුරන ශබ්දයක් ඇහුණොත් මේ උපමාව අපි හැමදාම කියනවා. ඒ උපමාවෙන් තමයි අපිට මේක තෝරන්න තියෙන්නේ. දැන් බල්ලෙක් බුරන ශබ්දයක් ඇහුණොත් ඔබට ඒ ශබ්දයේ තුල බල්ලෝ ඉන්නවනම් ඒ මනසට ඒ ශබ්ද සංඥාවක් ඇවිල්ලා හිතේ බල්ලෙක් මැවෙනවා මනෝ රූපයක් වශයෙන්. ඒ මැවෙන බල්ලා තමයි අර එළියේ කෑ ගහන්නේ කියලා ගත්තොත් සක්කාය දිට්ඨිය. එතකොට ඒ බල්ලා අනේ ඉපදී තිරිසන් ලෝකේ නේද? ඒ බල්ලා ඉපදිනව නේද? මැරෙනව නේද? මේ බල්ලා වයසට යනව නේද? අනිත්‍යයි නේද? දුකයි නේද? අනාත්මයි නේද? සංසාරයි කියලා මොනව හරි හිතනවා. ඉතින් එහෙම හිතුවයි කියලා ඔබට ඒ බල්ල අතහැරින්නේ. ඒ අරමුණ අතහැරින්නේ, සද්ද අතහැරින්නේ. ඇයි? මනසින් අර සද්ද සංඥාව අහලා ඒ සද්ද සංඥාවට හිතලා හිතින් බල්ල හදාගෙන ඒ බල්ලයි බාහිරේ බුරන්නේ කියලා බාහිරින් බල්ලෙක් පනවගෙන ඒ පනවාගත්ත බල්ල අනිත්‍යයි කියලා හිතනවා. ඕන පටලැවිල්ල. එහෙම කවදාකවත් ශබ්දය අතහරින්න බෑ. ශබ්දයේ කෙරෙහි මනාපමනාප දුරු කරන්න බෑ. විදර්ශනා ධූරයේ අවදි වෙන්නේ. ඒ ශබ්ද සංඥාවක් එන්නේ. ඒ ශබ්ද සංඥාව ගොඩ නැගෙන්නේ කනස් ශබ්දය සෝත විඥානයත් නිසා, ස්පර්ශය නිසා. කනේ ස්පර්ශයෙන් ශබ්ද සංඥාව ගොඩ නැගෙන. එතන ස්කන්ධ ධාතු ආයතන තියෙන, ස්කන්ධ තියෙන්නේ, ධාතු තියෙන්නේ, ආයතන තියෙන්නේ, නාම රූප තියෙන්නේ. නාම රූප යෙදිල තමයි ශබ්ද සංඥාව කියන එක ගොඩ නැගෙන්නේ. ශබ්ද සංඥාවක් නෑ කියන්න බෑ. පටිච්ච සමුප්පන්නව ගොඩ නැගෙන ශබ්ද සංඥාවක් තියෙනවා. හැබැයි සංඥා මට්ටමේ බල්ලෙක් හමු වෙන්නේ නෑ. ඒ සංඥාවට විතර්ක කරලා හිතලා මනසින් හදාගන්නවා
බල්ලෙක්. ඒ මනසට පේන බල්ලා අර එළිය කෑ ගහන බල්ලා නෙවෙයි. මනසට පේන්නේ ඔබ අතීත ආවර්ජණයෙන් මන ධම්ම පටිච්ච මනෝවිඤ්ඤාණ මට්ටමේ පෙර දැනුමෙන් සිහිපත් කරගත්ත මනෝ රූපයක්. ඒක බොරුවක්. ඒක මායාවක්. ඒ සිහිනයක්. එතකොට මේ මනසට පේන බල්ලා නෙවෙයිදර එළියේ ඉන්නේ කියලා ඔබ ප්‍රශ්න කළොත් ඔබගෙම ඔබ ප්‍රශ්න කරලා බලන්න. ඔබට හිතට පේන බල්ලාදර එළියේ කෑ ගැහුවේ කියලා. එළියේ කෑ ගැහුවේ බල්ලා සමහරලාට සුදු පාට බල්ලෙක් බුරලා තියෙන්නේ. නමුත් තමන්ගේ හිතේ මැවුනේ කළු පාට බල්ලෙක්. ඒතර බලන්න ඒකම වෙනස් වෙනවා එතකොට. එතකොට හිතාගත් එක නෙවෙයි එළියේ තියෙන්නේ. හිතාගත් එක වෙන එකක්. එළියේ ඉන්නවයි කියලා හිතනවනම් ගිහිල්ලා බැලුවාම වෙන එකක්. එතකොට බලන්න අපට මේ සද්ද සංඥා මට්ටමේ ඒ අවධිය ගැනත් ඒ සංඥාවට විතර කළ මනසින් හදාගන්න ලෝකය ගැනත් ඒ අවස්ථා දෙක පිළිබඳව පැහැදිලි දැනුමක් අවබෝධයක් තියෙන්න ඕන. එතකොට අපට පේනවා ඇහෙන මට්ටම එකක් ඇහෙන දෙයට හිතලා මනසින් හදාගත්ත ලෝකෙ වෙන එකක් කියලා. ඔන්න ඔය අත් දෙක වෙනස් තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තාම ඔබට එළියෙන් බල්ලෙක් හමු වෙන්නේ මනසේ මැවෙනවා. දැන් බල්ලෙක් අපි හිතමු රහතන් වහන්සේටත් බල්ලෙක් බුරනෝ සද්දය ඇහෙනවා. අපටත් ඇහෙනවා. අපි රහත් වෙලා නැහැ. අපටත් ඇහෙනවා. රහතන් වහන්සේටත් ඇහෙනවා. රහතන් වහන්සේටත් බල්ලෙක් කියන අදහස එනවා. අපටත් හිතේට මේ මනසේ ඒ විදිහට මැවෙනවා. අපි මොකද වෙන්නේ? මනසේ බල්ල බවාගෙන ඒ බල්ල තමයි එළිය කෑ ගහනවා කියලා අපි දෘෂ්ටියකට යනවා. රහතන් වහන්සේටත් හිතේ මැවෙන තැන බොරුවක් කියලා රහතන් වහන්සේ රැවටෙන්නේ නැහැ. රහතන් වහන්සේට ඒක සීනියක්, ඒක බොරුවක්, ඒක මිරිඟුවක්, ඒක මායාවක්, ඒක බොරුවක් හැටියට උන්වහන්සේට අවබෝධ වෙයි. හැබැයි බල්ලෙක් කියලා කතා කරන්න පුළුවන්, හඳුනා ගන්නත් පුළුවන්, ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්, සියල්ලම මනසේ යමක් හිතන්නත් පුළුවන්. හැබැයි හිතන මේ මනසට හමු වෙන ආරම්මනේ මිරිඟුවක්, මායාවක්, බොරුවක් කියන එක ඔප්පු වෙලා ඉවරයි උන්වහන්සේ. උන්වහන්සේට එතන නුවණ තියෙනවා. උන්වහන්සේ මුලා වෙන්නේ නැහැ හිතට පේන එක. අපිට එහෙම නේ, අපිට හිතට මැවෙන එක අපිට ඇත්ත වෙනවා. ඒ ඇත්ත වෙන නිසා තමයි අපි අර බාහිරේ ඉන්නවා කියලා දෘෂ්ටිගත වෙනවා. එතකොට අපි සත්වපුජ්‍යල සංකල්පයක අපි බැස ගන්නවා. රහතන් වහන්සේ ශුන්්‍යතාවයකට යනවා. රහතන් වහන්සේට මනසට හමු වෙන අරමුණේදී උන්වහන්සේට බල්ලෙක් මනසට පෙනුණාට උන්වහන්සේ එහෙම දෙයක් එතන තියෙන බවට උන්වහන්සේට හමු වෙන්නේ නැහැ. උන්වහන්සේටක හීනයක් වගේ එකක්, බොරුවක් වෙනවා, මායාවක් වෙනවා. උන්වහන්සේ මනස එළියෙන්වත් මනෝමයෙන්වත් මනසේ බල්ලෙක් නැති බවට අවදියක් තියෙනවා. හැබැයි උන්වහන්සේකට ප්‍රතිචාර දක්වනවා. හැබැයි උන්වහන්සේට නුවණට එහෙම දෙයක් නැති බව අවබෝධය තියෙනවා. අපට ඒ අවබෝධය නැහැ. අපට ඒ මනසට මැවෙන දේ එළියේ තියෙනවා කියලා අපි රැවටෙනවා. මනසෙත් රැවටෙනවා. ඒ මනසට පේන දේ එළියෙත් තියෙනවායි කියලා එහෙමත් දෘෂ්ටිගත වීමකුත් යනවා. එතකොට අපි සත්වපුජ්‍යල සංකල්පයක අපි බැහැ ගන්නවා. රහතන් වහන්සේ සත්වපුජ්‍යල සංකල්පයක් නැතුව ලෝකේ ඇසුරු කරනවා. ආන්න බල නැත්ත දැකලා. එතකොට අපට පුළුවන්කම තියෙන්න ඕන අපට හඳුනා ගන්න පුළුවන්. එතකොට බලන්න රහතන් වහන්සේ එතන මනාපමනාපයක් ගොඩනැගෙන්නේ නැහැ උන්වහන්සේට. විදර්ශනා උපේක්ෂාව. අපට මොකද වෙන්නේ? අර බල්ලෙක් කෑ ගහනකොට එක්ක තරහ යනවා, එක්ක මනාපයක් ඇති වෙනවා. එක්ක මනාප, එක්ක අමනාප. ඇයි? අපට ආත්ම සංකල්පයක බැස ගන්න නිසා. උන්වහන්සේ තුලේ මනාප අමනාපය කියන ධර්මතා ගොඩනැගෙන්නේ අන්න ඉන්ද්‍රිය භාවනාව. එතකොට ඒ මට්ටමෙන් අපට ඉන්ද්‍රිය භාවනාව නැතුණත් අපට පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ මට්ටම ඇති කරගන්න. අර සද්ද සංඥාවක් හිතට එනකොට, කනට ඇහුනකොට ඒ සද්ද සංඥා මට්ටමේ විතර්ක කළයි මනසින් ඇතුලෙන් හදාගෙනයි බල්ල බලන්නේ. අවිජ්ජා සංකාරයෙන් හදාගෙනයි බල්ල හමු වෙන්නේ මනසට. ඒක එළියේ ඉන්න බල්ල නොවේ, මනසින් හදාගත්ත දෙයක් හැටියට, අවිජ්ජා සංකාරයෙන් හිතේ මැවෙන බොරුවක් හැටියටයි අපි සිහිය තියෙන්න ඕන. එතකොට අපි මනසේ මැවෙන එක අර බාහිරේ තියෙනවයි කියලා රැවටෙන්නේ නැහැ. භෞතිකේ අතහැරෙනවා. භෞතිකේ අතහැරෙනවා. අන්න අතහැරුණ ගමන් මනසේ තියෙන එකට අපි රැවටෙන්නේ නැහැ. අන්න ඒ බාහිර බල්ලෙක් ඉන්නවාය කියලා මනාපය, අමනාපය කියන මේ මනෝභාව දෙක දුර වෙලා යනවා. අන්න එතකොට උපේක්ෂාව ගොඩ නැගෙනවා. මධ්‍යස්ත වෙනවා. විරාගී බවටපත් වෙනවා. අන්නේ විරාගයේ උපේක්ෂාව සාන්තයි ප්‍රණීතයි. සාන්තයි ප්‍රණීතයි. එහෙම නැත්නම් අපට
ඒ ඉන්ද්‍රිය භාවනාව නොතිබුණොත් අර සංඥාවට විතර්ක කළ මනසින් හදාගන්නෝ බල්ලෙක් ඒ බල්ල තමයි බාහිරේ ඉන්නේ කියලා බාහිරයටත් ගැට ගහගන්නෝ ඊට පස්සේ අර බල්ලගේ શબ્දෙට එක්ක තමන් තරහා යනෝ එහෙම නැත්නම් මනාපයක් ඇති වෙන මනාප මනාප තියෙන දෙක ඇති වුනහම කනා සංවරයි අසංවර වුනහම අවිජ්ජා දෝමනස කියන පාපික ලාමක අකුසල ධර්ම පහළ වෙනෝ අන්න එතකොට පින්වත්නි මේ භවය සකස් වෙනෝ සසර දුකට වැටෙනෝ තමා තුල මේ මොහොතේම දුක නිර්මාණය වෙනෝ එක්කෝ අර බල්ලට කා ඊට පස්සේ ඒක වර්ධනය වුණාම ඔන තරහා යනවා ඊට පස්සේ කාය වචි මනෝ දුස්චරිත ගුණනගෙන ඊට පස්සේ වචනයෙන් බනිනවා එහෙම නැත්නම් ಗುಣ වර්ණාවක් කරනවා ඒ දෙකෙන්ම අහු වුණා එහෙම නැත්නම් අර බල්ලට ගහන්න උත්සාහවත් වෙනවා ගහලා එලවන්න උත්සාහවත් වෙනවා එහෙම නැත්නම් ඒ බල්ලා තමන් ස්පර්ශ කරන්න ආරක්ෂා කරන්න උත්සාහවත් වෙනවා අන්න ඒ වගේ කාය දුස්චරිත වචි දුස්චරිත මනෝ දුස්චරිත වලට යනවා එතකොට බලන්න කෙලෙස් ධර්ම වලට එයා ග්‍රහණය වෙනවා ආන්න එතකොට ඒ කියන මෙලව පරලව සසර හදා ගන්නවා අන්න එතකොට එයා දුකෙන් මිදෙන්නේ නැහැ එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ අර දර්ශන ඥානයේ ගොඩ නැගුණොත් අන්න බාහිරවත් මනෝමයෙන්වත් අපට එහෙම සත්වේක හමු වෙන්නේ නැහැ සතෙක් නැහැ නිස්සත්තු දැන් සංඥා මට්ටමේ බල්ලෙක් නැහැනේ මේ මට්ටම නිස්සත්තුනේ එතකොට මනසේ මැවෙන මට්ටමේ මනසේ මැවෙන චිත්ත රූප මට්ටමේ සත්වෙක් ඉන්නවද? එතරම් නිස්සත්තු. එතරම් බල්ලෙක් නැහැ. නිජීවෝ. එතරම් ජීවියක් ජීවයක් නැහැ. මනෝ රූප මට්ටම. නිස්සත්තු නිජීව එතනස් බල්ලෙක් නැහැ ශූන්‍යයි. අර සංඥා මට්ටම ශූන්‍යයි. එතකොට මනෝ රූප මට්ටම ශූන්‍යයි. ආනේ නිස්සතු නිජීවෝ සුඤ්ඤෝ චිත්‍රූ මට්ටමේදීත් අපට බල්ලෙක් හමු මේ ශබ්ද සංඥා මට්ටමේත් අපට බල්ලෙක් හමු වෙන්නේ නැහැ මනෝරූප මට්ටමේත් එහෙම දෙයක් හමු වෙන්නේ නැහැ හැබැයි සංඥා සත්ව පුජ්‍යල හම්බ වුණොත් අන්න එතකොට යා මනෝරූපය තුල පේන එක යාට ඇත්ත වෙලා ඇත්ත වුණාට පස්සේ ආත්ම සංකල්පෙන් බැස ගන්න බැසගත්තට පස්සේ ධර්මයේ අහිමි වෙනව අධර්මයේ ගොඩ නැගෙනව අන්න එතකොට එයා තුල මනාපමනාප කෙලෙස් ගති පහළ වෙනව එතකොට ඒක අභිනන්දනය කරනව ඒක වර්ණනා කරනව ඒක බැස ගන්නව අරමුණේ විස බැස ගන්නව අජ්ජෝසාය තිට්ඨති ඒක බැසගත්තට පස්සේ ඊට පස්සේ උපාදානය වෙනව යා රූපේ නන්දි තදූපදානෙක උපාදානය වෙනව උපාදාන පත්‍ය භව භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සමස්ත දුක්ඛ ස්කන්ධේම ගොඩ නැගෙනවා සමස්ත දුකම ගොඩ නැගෙනවා එතකොට සමස්ත දුක ගොඩ නැගුණේ මොකද අර සංඥා ශබ්ද සංඥා මට්ටමයි රූප සංඥා මට්ටම මනෝ රූප මට්ටමයි ඒ අවස්ථා දෙකේදී Tamante ඇත්ත නොපෙනීම නැමැති අවිජ්ජා සංකාරයේ නිසා තමයි ඒ අභිනන්දනයේ සිද්ධ වුනේ ඒ තණ්හා උපාදානයේ සිද්ධ වුනේ ඇත්ත නොපෙනීම නිසා. බාහිරත් මනෝමය සත්පුජ්‍යල සංකල්පයකට ගියා. ඒ නිසා තමයි උපාදාන වෙලා භවයේ සිද්ධ වුනේ. ඒ නිසා තමයි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස්ස මේ නැවත නැවත මේ උපත මරණය කියන එක හමු වෙන්නේ. එතකොට මෙතන බාහිරත් මනෝමෙත් එහෙම බල්ලෙක් ඔබට හමු නොවුනොත් සත්පුජ්‍යල සංකල්පයක් සත්පුජ්‍යලයක් හම්බ නොවුනොත් ශුන්්‍යතාවයක් අත්දැක්කොත් අවිද්‍යා සංකාරේ දුරු වෙනවා. එතකොට ඔබට මනසට පේන එක මිරිඟුවක්, මායාවක්, බොරුවක්, සිහිනයක් හැටියටයි පේන්නේ. සිහිනයක් හැටියටයි පේන්නේ. අන්න එහෙම දැක්කහම අවිද්‍යා සංකාරේ දුරු වෙනවා. අවිද්‍යා සංකාරේ දුරු වුනහම අන්න ඔබට නාභිනන්දති, නාභිවදති, නාජ්ජෝසය දිට්ඨති. එතකොට අරක අභිනන්දනය කරන්නේ නැහැ, සතුටින් පිළිගන්නේ නැහැ. එතකොට පිලිගන්න නැති වුණාම මේක වර්ණාවකුත් නැහැ, ඒක බැස ගැනීමකුත් නැහැ. අන්න බැස ගන්න නැති වුණකොට ඔබට භවයේ උපාදානයේ දුරු වෙනවා. භවයේ දුරු වෙනවා, කර්ම භවයේ, උප්පත්ති භවයේ නැති වෙනවා. එතකොට උපත මරණේ නැති වෙනවා. අන්න එතකොට තමයි ඔබ අමරණීය ස්වභාවයටපත් වෙන්නේ. එතකොට අරක එතකොට ඔබට උපත මරණය කියන එක ගොඩ නැගෙන හැටිත්, උපත මරණේ නැති වෙන හැටිත් ඔන්නෝයි දර්ශනයකට අනුවයි පින්වත්නි අපි බලන්ට ඕනේ. එහෙම නැතුව අපි බාහිරින් අනේ අපි මැරෙනව නේද
අපි යම්කිසි වෙලා දිරනව නේද ලෙඩ වෙනව නේද යම්කිසි මැරෙන දවසක මැරෙන ඕනේද අපි කාපු බීපු නිසා විස වෙලා මැරෙන්න පුළුවන් ආවිස අවසන් වෙලා කර්මය අවසන් වෙලා මේ හදිසි මේව නිසා අපි මරණයටපත් වෙනවා ආවිස බොහොම ස්වල්පයි අපමිදම් බිකවේ මනුස්සානං ආයු ඒතකොට මිනිස්සයන්ගේ ආවිස බොහොම අල්පයි ඒ කාන්තෙන් අපි මරණයටපත් වෙනවා උපන්නා නම් මැරෙනවා ඉතින් ඔය අර උදා වූ සූර්යා අස්තංගමයට යන්න වගේ උපන්නා වූ සත්වයා කෙටි කාලයක් ජීවත් වෙලා මරණයටපත් වෙනවා මේ විදිහට අපි බව බාහිරින් සත්ත්ව පුජ්‍යල සංකල්පය බැසගෙන අපි මරණය සිහි කළොත් මරණය ආත්ම සංකල්පයකින් යන්නේ එහෙම මරණයක් බුද්ධ ශාසනයේ පෙන්වන්නේ නැහැ ඒක අන්‍යාගාමික ශාසනවල සා බාහිර ලෝකේ ඇත්ත කරගෙන කරන මරණානුස්සතිය ඒ මරණානුස්සතියේදී මරණානුස්සතිය වැඩෙන්නේ නැහැ. සමතේ වැඩෙන්නේ, සමතේ වැඩෙන්නේ. නමුත් මේ විදර්ශනාවක් සත්‍ය අවබෝධයකට එයා යොමු කරන්නේ නැහැ. ඒක සිහි කරන වෙලාවට ඕනනම් මනසේ යම්කිසි සංසිඳීමක් වෙන්න පුළුවන්, කෙලෙස් යටපත් වීමක් වෙන්න පුළුවන්. නමුත් එයා තුල සත්‍ය අවබෝධයක් කරා යාට යන්න බෑ. සත්‍ය අවබෝධය කරා යන්න නම් අර ඥාන දර්ශනය තුල මරණානුස්සතිය වැඩෙන්න ඕන. එතකොට ඔබට මරණය කියන එක හමු වෙන්නේ අර සම්මුති මරණය නෙවෙයි ෂණික මරණය හම්බ වෙන්නේ. මේ හැම මොහොතකම ඉපදී බිති මැරෙනවා කියලා පේන්නේ යන පේන්න ගන්න ඊට පස්සේ. ඔබට රූපයක් අහලා සද්දයක් අහනකොට ඔබ ඇහැ තුල ඉපදිලා මැරෙනවා. මේ ආයතන මේ මොහොතෙම ඉපදිලා මැරෙනවා. කන මේ මොහොතෙම ඇති වෙලා නැති වෙනවා. නාසය ගඳ සුවඳ දිව නාසය දිව කය මනස මේ ඉන්ද්‍රිය පහත් එක්ක ගොඩනැගෙන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ලෝකේ මේ හැම මොහොතකම ඔබ හැම අරමුණකම ඔබ උපදිනව මැරෙනව උපදිනව මැරෙනව මේ මොහොතේම එතකොට අන්තිමට ඔබට මේ ඇති වෙන නැති වෙන ධර්මයක් කියන එක ඔබට පසක් වෙනව අවබෝධ වෙනව අන්නේ මට්ටම තමයි අපි මරණානුස්සතිය ගන්න ඕනේ ෂණික මරණය ගන්න ඕනේ අර සම්මුති මරණය ඒක ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ ඒක කියන ඒක ලෝකේ කවදත් තියෙන එකක් ඒක අබුද්ධෝත්පාද කාලවලත් සිහි කරන්න පුළුවන් එකක්. බුදු කෙනෙක් පහළ වූ බුද්ධෝත්පාද කාලයක මේ ශ්‍රේෂ්ඨ ධමයක් සම්මුඛ වෙච්ච අවස්ථාවදී අපට හමු වෙන්න ඕනේ ෂණික මරණය. මේ වර්තමානයේම ඉපදී ඉපදී මැරෙන එකක් හමු වෙන්නේ. ආයතන ගොඩනැගෙන හැටි ආයතන නිරෝධයට යන. ස්කන්ධ පහළ වෙනවා ස්කන්ධ නිරෝධයට යන. මේ වර්තමාන මොහොතේ උපත මරණය හමු වෙනවා නම් ආයි අර සම්මුතියේ තියෙන ඉපදුණු දවසේල අවුරුදු 60 70 80 ජීවත් වෙලා මරණ සම්මුති මරණය නෙවෙයි යාට හම් සම්මුති මරණය ගැන බලන දෙයක් නෑ මේ මොහොතේ උපත මරණය හමු වුණොත් අන්නේ මරණ උපත මරණය තුලින් තමයි ඔබට දර්ශන ඥානයට පවා ගොඩනැගෙන උද්‍යබ්බේ ඥානය කියන්නේ ත්වේෂණික මරණයට මේ මොහොතේම ඉපදෙ මැරෙන. එතකොට මේ මොහොතේ ඒ විදර්ශනා ඥානය තුළින් තමයි ඔබ පටිච්ච සමුප්පාදේම සමුදේ සහ අත්තංගම යන්න. එතකොට තමයි දර්ශන ඥාන මට්ටමකින් ඔබට උපත මරණය හමු වෙන්නේ. ආන්න එතකොට පින්වත්නි, අන්නේ මට්ටමට අපි මනස ඔසවා ගන්න ඕන, ඥානය ඔසවා ගන්න ඕන බුද්ධ ශාසනයක. අබුද්ධෝත්පාද කාලයේ සම්මුති මරණය අපට ඕන තරම් උපමා කිය කියා සිහි කර කර සම්මුති මරණේ හිත හිතා ඉන්න පුළුවන්. අපට ඥානයක් අවදි වෙන්නේ නැහැ ඒකෙන්. යම් කිසි කලකිරීමක් ඇති වෙයි. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ වදාළ විදිය නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාරණ මේ මොහොතේම අපි උපත මැරෙන වර්තමානයේ උපත මැරෙන ක්‍රමයක්, පටිච්ච සමුප්පාදේම සමුදේ සහ අත්තංගමේ දේශනා කරන ක්‍රමයක්. අන්නේ විදියට පටිච්ච සමුප්පන්නව ලෝකේ ගොඩනැගෙන හැටි, ලෝකේ නිරෝධයට යන හැටි. දැන් ওই විදියට පින්වත්නි, ඒක දිගින් දිගටම විස්තර කළ යුතු කාරණයක්. ඉතින් ඒ නිසා මේ මොහොතේ අපේ සිතේ මනාපය ගොඩනැගෙන්නේ අර විදර්ශනා ධූරයේ නැතිකම නිසා. අමනාපය ගොඩනැගෙන්නේ ආයතන හයේ විදර්ශනාව නැතිකම නිසා. එතකොට මේ විදර්ශනාව තුලින් මේ දකින දේ හිතන්න බෑ, හිතන දේ දකින්න බෑ. අහන දේ මනසේ අහන දේ ගැන අපිට හිතන්න බෑ, හිතන දේ අහන්න බෑ. එතකොට කනට ශබ්දයක් ඇහුනොත් ඒක ඉපද නිරෝධයි. ඒ ශබ්දයත් එක්ක මනසේ ගොඩනැගෙන ලෝකයක් තියෙනවා. ඒ ගොඩනැගෙන ලෝකේ හිතින් හදාගත් එකක් මිසක් අර ශබ්දයට අදාළ එකක් නෙවෙයි. අන්න එහෙම තෝරගන්න ඕන. එතකොට ආයතන හය තුලම පටිච්ච සමුප්පන්නව මේ මොහොතේම ඉපද නිරෝධය කියන එක ඔබට හම්බ වුණොත්
අන්න එතකොට ඔබට විදර්ශනාව ගොඩ නැගෙනවා. ඒ විදර්ශනා උපේක්ෂාව ඔබට ගොඩ නැගුණොත් තමයි ඔබට මනාප අමනාප දුරු කරගෙන ඉන්ද්‍රිය භාවනාව ගොඩ නැගෙන්නේ. අන්න ඒ තුළ තමයි ඔබට මේ පටිච්ච සමුප්පාද සමුදය සහ අත්තංගමය උපත මරණය කියන එක හම්බ වෙන්නේ. ඒක දැක්කට පස්සේ ඔබ උපත මරණේ මිදෙනවා මේ මොහොතේ. දැන් මරණය කියන එක පින්වතුනි හිතින් හදාගත් එකක් නේ අපිට තියෙන්නේ. උපත කියලා කියන්නේ මේ මෙබඳුයි, මරණය කියන්නේ මෙබඳුයි කියලා අපි මනසින් හදාගත්ත සංකල්පිතයක් තියෙනවා. එතකොට සංකල්පිත ලෝකේ තමයි අපි ඉපදින්නේ මැරෙන්නේ. එතකොට අන්තිමට මනසින් හදාගෙන උපත, මනසින් හදාගෙන මරණය, මනසින් මරණය හදාගෙන බලන එකක් තියෙනවා. දැන් මරණය ගැන හිතනකොට ඔබට පේනවා ඇති මලකඳක් පේනවා, මිනි පෙට්ටියක් පේනවා, මොකක් හරි එකක් මේ ඇති වෙලා නැති වෙලා යන එකක් ඔබ දකිනවා. හැබැයි ඔබ දකින එක ඔබ හිතින් හදාගෙන බලන්නේ ඔයි. ඔබට උපත මේක දැක්කොත්, මේ ලෝතුරු ධර්මයේ දැක්කොත් මේ වර්තමානයේ උපත මරණය මිදෙනවා ඔබ. උපත මරණය මිදෙන් බලන නිස්සත්වෝ නිජීවෝ ශුන්‍යෝ කියන ධහම අවබෝධ වුණොත් ඔබට උපත මරණය හමු නොවේ. උපත මරණය කෙනෙකුට හමු වෙනවා නම් ධර්මයයි හමු වෙලා නැත්තේ. ධර්මයේ කෙනෙකුට හමු වුණොත් උපත මරණයෙන් ඒ මොහොතේම යා මිදෙනවා, නිදහස් වෙනවා. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේම මේ මොහොතේම වර්තමාන මොහොතේ මේ සත්‍ය දැකලා උපත මරණේ මේ මොහොතේම නිදහස් වෙන්න දේශනා කරපු ධර්මයක්. සම්මුතියේ මරණයට කලින් ඔබ මැරෙනවා. සම්මුතිය අවුරුදු 60 70 80 ජීවත් වෙලා මැරෙනවනේ. ඊට කලින් මැරෙන එකක් මේ කියන්නේ. ඊට කලින් මැරෙන්න කලින් මැර අර කියන මරණය මරන්න කියලා. ඒකේ මර සම්මුතියේ මරණයට යන්න කලින් ඊට මෙහයින් ඔබ මරණයට පත් වෙනව මරණය අවබෝධ කරලා. එතකොට සම්මුතියේ මරණයේ ස්වභාවයෙන් වෙනවා. ඊට කලින් ඔබ මරණයෙන් මිදෙනව. මැරෙන්න කලින් මැරෙන්නේ මරණයෙන් මිදෙන්න උගන්වන ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මික දාර්ශනික දෙයක්. අන්න ඒ නිසා පින්වත්නි මේ කියපු දේශනාව ටිකක් ගැඹුරුයි. ඒ නිසා ටිකක් කාල වේලාව ගෙවිලා ගියා. ඉතින් ඒ නිසා මේක දිගින් දිගට ප්‍රශ්න කළ යුතු දෙයක්. ඒ වගේම සාකච්ඡාවෙන් විසඳගත යුතු දෙයක්, විස්තර කළ යුතු දෙයක්. ඒ නිසා සාරාංශයක් වශයෙන් තමයි අපිට මේ ලෝතුරු ධර්ම ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දේශනා කර දේශනාව මේ පින්වත් හැම දිනාට මේ ගෞතම බුදුසසුනේම මරණයට කලින් උපත මරණේ නිදහස් වෙන ඥාන දර්ශනේ පහළ වේවා කියලා අපි ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ධර්ම දේශනාවේ දායකත්වය මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා මහරගම දඹහේන පාර සමන් උයනේ පදිංචිව සිට පරලෝ සැපත් චන්ද්‍රා මුණසිංහ මැතිතුමාගේ 17 වන ගුණානුස්මරණ මරණය නිමිත්තෙන් එතුමාගේ දයාබර බිරිඳ වූ ඉන්ද්‍රාණි මුණසිංහ මහත්මිය සහ දියණියන් දෙදෙනා වූ වෛද්‍ය කාංචනා මුණසිංහ සිරි සූරිය සහ හිමාලි මුණසිංහ සීකු ආරච්චි මහත්මීන් විසින් සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. ඒ දායකත්වයේ දරූ සදැහැති පින්වතුන්ට මෙපින් බලින් තුනුරුවන් සතු ගුණ බලයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේම මේ ලෝතුරු ධර්මය අවබෝධ කරගෙන සසර දුක නිමා කරගන්න මේ මහා ධර්ම දානමේ පින්කම පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරන අතර අරමුණ වශයෙන් 2006 වසරේ මැයි මාස 2 දින අභාව ප්‍රාප්ත වූ ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකාර ලෙස සේවය කළ චන්ද්‍ර මුණසිංහ මැතිතුමාගේ භවගමන සුවපත් වේවා. මෙම උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසලයේ බලයෙන් සසර දුකින් අත් මිදී අමා මහ නිවනින් සැනසේවා. ඒ වගේම ධර්ම දානමේ කුසලයේ බලයෙන් එතුමාටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ වේවා කියලා කරුණාවෙන් පින් අනුමෝදන් කරමු. එමෙන්ම චන්ද්‍ර මුණසිංහ මැතිතුමාගේ දෙමව්පියන් වූ පරලෝක සැපත් AS මුණසිංහ මහතා සහ බේලින් නෝනා මුණසිංහ මහත්මියගේ භවගමන සුවපත් වී නිවන් අවබෝධය සඳහා මේ ධර්ම දානයේ අනුසස් උපස්තම්භක වේවා. දායකත්වයේ දරූ අය වෙත අනුකම්පාවෙන් මෙම උතුම් ධර්ම දේශනය පවත්වනු ලබන ගෞරවනීය ධර්ම දේශකයාණන් වහන්සේ වන පූජනීය වඳුරඹ සංඝානන්ද ස්වාමීන් වහන්සේටද, ඒ ස්වාමීන් වහන්සේගේ දයාබර දෙමව්පියන්ටද මේ උතුම් ධර්ම දේශනය ලොව ජනතාවට දේශනා කිරීමේ කුසලානිසංස උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම
හේතු වාසනා වේවා කියලා දේශකයන් වහන්සේටත් ආශිර්වාද කරනවා. ඉන්ද්‍රාණි මුණසිංහ මහත්මයාගේ පරලෝක සැපත් දෙමව්පියන් වූ යසවති විජේනායක ඩයස් මෑණියන්ටද TGE ඩයස් මැතිතුමාටද පරලෝක සැප සියලු ඥාති හිතවතුන්ටද මේ පුණ්‍යමය කුසලානිසංස නිවන් අවබෝධයේ පිණිසම හේතු වේවා. ඒ වගේ මෙම ධර්ම දේශනය ශ්‍රවණය කළ ලක්වැසිලු වැසි සියලුම පින්වතුන්ටද මේ පුණ්‍ය කුසල අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටද මේ පුණ්‍ය කුසල අනුමෝදන් වූ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා කියලා දෙවියන්ටත් පින් දෙනවා. ඉතින් දායකත්වයේ දරූ හැම දිනාටමත් මේ පුණ්‍ය ධර්මය නිර්වාණ අවබෝධයේ පිණිස පවතිවා. ඒ පින්වතුන් නමින් මිය පරලෝකයේ පරම්පරානුගතමයන් නම් සඳහන් කළා වූ නොකළා වූ සියලු මියගිය ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. මියගිය ඥාතීන්ගේ ජීවිත සැපවත් වේවා. අමා මහ නිවනින් සැනසෙත්වා කියලා මියගිය ඥාතීන්ට පින් දෙමු. ධර්මශ්‍රවණයට පැමිණි හැම දිනාටමත් සහාය සම්බන්ධ වූ හැම දිනාටමත් උදව් උපකාර කළ හැම දිනාටමත් සහයෝගය දුන්න හැම දිනාටමත් මේ පුණ්‍ය කුසල් බලයෙන් තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැලසේවා. මෙලෝ පරලෝ දෙලව සැනසෙල්ල උදා වේවා. සුවසේම සසර ගමන ගිවන් කොට පාරමී පුරා අමා මහ නිවනින් සැනසීම පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේ මල්පේ සාකි මහේ සාකි සියලු දෙවියන්ටත් මේ පින් හිමි වේවා. දෙවියන්ගේ දිවයසීසුරු වඩා වර්ධනය වේවා. පින්වත් හැමත දෙවියන්ගේ දැහැමි රැකවරණේ දේවා ආශිර්වාදේ සැලසේවා. දෙවියෝද මෙපින් අනුමෝදන්ව ශාන්ත නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. ලක්වැසි ජනතාවට ලෝවැසි ජනතාවටත් අපා දෙපා සිව්පා බහුපා ඇහැට පෙනෙන නොපෙනෙන ළඟ දුර වසන හිත හිත මැදහත් මනුස්ස අමනුස්ස දීපේ බ්‍රහ්මාදී සකල සත්වයන්ටත් අපේ මේ පින්කම ආශිර්වාදයක් වේවා. ශාන්තියක් වේවා. යහපතක්ම වේවා කියලා ලෝකයාට සෙත්මෙත් ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන්ට ගාථා කියලා පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මම් පරන්ති. ධර්මශ්‍රවණානි සංස බලෙන් හැම දිනාටම සදා සැනසෙල්ල වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂඛයෝ නිබ්බානං.